සියලු දෙනාම ආයිබෝවන් කියලා දත් පිළිගන්නා PR YouTube channel එකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Corel Video Studio S9 video editing software එකේ track manager, එහෙම නැත්නම් timeline කොටස ගැනයි. කොහොමද track manager use කරන්න කියලා අපි මෙහෙනම් video එකට ගිහින් බලමු. එහෙමනම් යාළුවනේ අපි මුලින්ම හඳුනාගනිමු track manager. මේ මම දැන් ඔබට පෙන්වන්නම් track manager icon එක මොන වගේද කියලා. මේ තමයි track manager icon එක. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් plus mark එක හා minus mark එක සමග මේ තමයි track manager icon එක. මම දැන් මේ track manager icon එක මගේ mouse pointer මෙයා කරෙන් click කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනා මේ සුදු පාටින් මෙන්න dialog box එකක් open වුණා. මේ dialogs box එකේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. මේ dialog box එකේ list එකක් තියෙනවා. Video track, overlay track, title track, voice track, ඒ වගේම music track ආදී වශයෙන්. ඒ list එකට ඉස්සරහින් තියෙනවා පොඩි box එකක්. ඒ box එකේ තියෙනවා ඒ box එකේ සමහර box වල error එකක් තියෙනවා පල්ලෙහාට අදින්න පුළුවන් drop down menu එකක් එක්ක. මේ වීඩියෝ ට්‍රැක් එකේ නැහැ. මෙන්න ඕලේ ට්‍රැක් වීඩියෝ ට්‍රැක් එකේ නැහැ. ඕලේ ට්‍රැක් වල තියෙනවා මෙන්න මේ ආකාරයෙන් drop down menu එක පල්ලෙහාට ඇද්දට පස්සේ අපිට පුළුවන් add කරගන්න ඕලේ ට්‍රැක් 20ක් වශයෙන්. ඕගොල්ලන්ට මෙන්න මේ ආකාරයෙන් highlight වෙයි දිස්සෙනවා පේනවා පැහැදිලිව. ඊට පස්සේ මම title drop down menu එකක් මේ ආකාරයෙන් පල්ලෙහාට ඇද්දට පස්සේ title tag දෙකක් add කර ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ voice වලට නැහැ එක track එකයි default ලබා දීලා තියෙන drop down menu එකක් සඳහන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන වශයෙන් music වල තියෙනවා මෙන්න මේ වගේ drop down menu එක පල්ලෙහාට ඇද්දාම track 9ක් sorry track 8ක් add කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. track 8ක් add කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් මට අවශ්‍ය track කීපයක් overlay track කීපයක් මෙයා කරින් add කරන ඔයගොල්ලන්ට. මට අවශ්‍යයි track 3ක් add කරගන්න. මම මේ තුන්වෙනි බටන් එක මෙන්න මේ ආකාරයෙන් press කරලා පල්ලෙහා තියෙනවා මේ okay button එක මේ dialog box එකේ okay button එක. මම මේ okay button එක මෙන්න මේ ආකාරයෙන් click කරනවා මගේ mouse pointer එකේ. click කරාට පස්සේ අපිට පල්ලෙහා දැන් දැක් ගන්න පුළුවන් track manager එකට add වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඩිපෝල් තියෙන වීඩියෝ ට්‍රැක් එක. ඊට අමතර පල්ලෙහාෙන් තියෙන මෙන්න මම ඇඩ් කරගත්තු ට්‍රැක් තුන 1 2 3 වශයෙන්. දැන් මෙතනදී අපිට වීඩියෝ ට්‍රැක් හා ඕලේ ට්‍රැක් විතරයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අනෙක් කෙළවරේ තියෙන මෙන්න මේ බාර් එක මවුස් පොයින්ටින් ඉස්සරහ උඩට පල්ලෙහාට කරද්දී අපිට දැක බලා ගන්න පුළුවන් voice track, music track, ඒ වගේම title track වගේ අපිට දිස්සෙනවා. ඉතින් මේකත් අපිට එකවරම අපිට පෙනෙන අපිට ඇසට පෙනෙන පරිදි සකසා ගැනීමට තවත් button එකක් තියෙනවා, icon එකක් තියෙනවා. මම දැන් කතා කරන්නේ ඒ icon එක ගැනයි. ඒ icon එක තමයි slow
show all visible tracks, show all visible track කියන button එක. මේ තියෙන button එක, මේ button එක ඇතුලේ arrow දෙකක් සඳහන් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඒ icon එකේ. දැන් බලමු අපි ඒ icon එක click කරලා mouse එකෙන් මම දැන් click කරනවා මේ ආකාරයෙන්. දැන් click කරාට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් මෙන්න අපිට දැන් අපිට දිස්සෙනවා සියලුම track, overlay track, video track, title track, voice track, music track, ඒවා ඒ ආදිවාසීන් සියලුම track අපිට දිස්සෙනවා. දැන් අපිට අවශ්‍ය පරිදි අවශ්‍ය track එක මේ track එකට add කරගෙන අපිට video editing ඉතා සරලව කරගැනීමේ හැකියාව තියෙනවා. බාහිරකින් උඩට පල්ලෑට කරන්න නැතුව අපිට දැන් පුළුවන් ඒ track add කරගන්න. දැන් අපි බලමු add කරගත් overlay track වලට අපේ media library තියෙන video clip හා ඡායාරූප media add කරගෙන. දැන් මම පළවෙනි video track එකට මෙන්න මේ ආකාරයෙන් ඡායාරූපයක් add කරගන්නවා පසුබිම වශයෙන්. ඡායාරූපයක් add කර ගත්තට පස්සේ අපි ඒ timeline එකේ තියෙන ඡායාරූපේ මත mouse pointer click කරාට පස්සේ කහ පාටින් highlight වෙනවා ඒ ඡායාරූපේ line එක. ඊට පස්සේ ඉස්සරහට mouse pointer ගෙනිච්චට පස්සේ arrow එකක් පෙන්නවා අපිට ඒ photo එක timeline එක දිගේ ඉදිරියට පස්සට ඇදලා අපිට duration එක සකසා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මම දෙවෙනි timeline එකටත් මේ ආකාරයෙන් ඡායාරූපයක් add කරගන්නවා drag and drop කරගෙන. ඒ ඡායාරූපයත් screen එකේ මට අවශ්‍ය තැන මේ ආකාරයෙන් ස්ථානගත කරනවා. මම මේ zoom කරලා පෙන්වන්නේ ඔයගලන්ට මේ ඡායාරූප කෙළවර වල තියෙන කහ පාට කොටු වලට අපේ mouse point එක අරගෙන ගිහින් අපිට පුළුවන් පැත්තට ඇදලා ඒ විශාල කරගන්න හා අවශ්‍ය පරිදි අපිට ප්‍රමාණය ලොකු පොඩි කරගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මම මේ ඡායාරූපයත් මේ ආකාරයෙන් මවුස් පොයින්ට් එකෙන් ඉදිරියට ඇදගෙන එලා ඩියුරේෂන් එක හදාගෙන නැවතත් ඡායාරූපයක් මීඩියා ලයිබ්‍රරියෙන් ඇඩ් කරනවා දෙවනි ටර්ම් ලයින් එකට. මේ ඡායාරූපයත් මේ ආකාරයෙන් ඉදිරියට ඩ්‍රැග් කරලා ටර්ම් ලයින් එක දිගේ මම දැන් ඒ ඡායාරූපයත් ස්ක්‍රීන් එකේ නිසිතන ස්ථානගත කරනවා මේ ආකාරයෙන් මේ කෙළවරේ. ඊට පස්සේ ට්‍රැක් කරගෙන ඇවිල්ලා මට අවශ්‍ය පරිදි ඡායාරූපේ කුඩා කරගෙන මම දැන් යනවා ට්‍රාන්සිෂන් සෙක්ෂන් එකට. මේ ඡායාරූප දෙක අතරට දෙවනි ටර්ම් ලයින් එකට ඡායාරූප දෙක අතරට මම මේ ආකාරයෙන් ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරනවා. ඊට පස්සේ මම නැවතත් යනවා මීඩියා ලයිබ්‍රරියට. මීඩියා ලයිබ්‍රරියට ගිහින් මම තවත් ඡායාරූපයක් මේ ආකාරයෙන් drag and drop කරගෙන ඇවිල්ලා අපේ ඊළඟ ටර්ම් ලයින් එකට මේ ආකාරයෙන් drag and drop කරනවා. ඒ ඡායාරූපයත් පෙර පරිදිම අවශ්‍ය පරිදි සකසාගෙන ස්ථානගත කරගෙන මම නැවතත් ඡායාරූපයක් ඒ මට ටර්න් ලයින් එකටම මේ ආකාරයෙන් ඇඩ් කරගන්න. ඔයගොල්ලෝ දන්නවා දැන් කොහොමද ඡායාරූප drag and drop කරගෙන ඇවිල්ලා කොහොමද ටර්න් ලයින් එකට ඇඩ් කරගන්නේ කියලා. ඒ වගේම ස්ථානගත කරන්න කියලා. මේ ඡායාරූප දෙක අතරත් මම ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්නවා. අවසාන වශයෙන් මගේ මීඩියා ලයිබ්‍රරියේ තියෙන වීඩියෝ ක්ලිප් එකක් මම අවසාන ට්‍රැක් එකට මෙය කරගෙන ඇවිල්ලා ට්‍රැක් ඇන්ඩ් ඩ්‍රොප් කරගෙන ඇවිල්ලා ස්ථානගත කරගෙන ස්ක්‍රීන් එකේ එකක් අවශ්‍ය පරිදි
ස්ථාන ගත කරගෙන විශාලත්වය සකසා ගන්නවා. ඉන් අනතුරුව අපි ඇඩ් කරගත්තු ජෑරුපා වීඩියෝ ක්ලිප් මෙන මෙයාකාරෙන් තමයි අපිට දැන් දිස්සෙන්නේ. මම මෙතනදී ටයිටල් ට්‍රැක්, වොයිස් ට්‍රැක්, මියසික් ට්‍රැක් ඇඩ් කරන්නේ නැහැ. ජෑරූප ආ වීඩියෝ ක්ලිප් විතරයි දැන් බලමු. පුල් ස්ක්‍රීන් දාලා කොහොමද මේ අපි ඇඩ් කරගත්තු මීඩියා ප්ලේ වෙන්නේ කියලා. ඉතින් මේ තමයි අපි ඇඩ් කරගත්තු මීඩියා මේ ට්‍රැක් වල ප්ලේ වෙන ආකාරය. ඉතින් අදත් බෙහෙම්ම ස්තුතිවන්ත වෙනවා PR YouTube channel එක එක්ක රැඳිලා හිටිය ඔයගොල්ලෝ සියලු දෙනාටම. වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. නැවත මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු අදට සමුගන්නවා. බෙහෙම්ම ස්තුතියි.